ඔයාලට මතක ඇති අපේ අන්තිම වීඩියෝ එකේ අපි නාරංගමුව ලකේගල නැග්ගා. ඒකදී අපි මේ පෙන්වුව මෙතන ටිකට් කවුන්ටර් එක. එතකොට අපි ඇත්තටම එදා නයිට් කැම්පින් කරන්න ආවේ මාතලාගල. දැන් මේ මාතලාගල යන පයි පිටත් වුණා. ටිකට් කවුන්ටර් එක ගාවින් වමට දාලා යන්නවා. දැන් අපි යන්න පිටත් වුණා. වෙලාව 5:05. යන්නේ බලන්න පැයක් විතර ඇතුළත. දැන් ඩියා ගන්න තමයි try කරන්නේ. අපි ටික දුරක් ආවා. හැබැයි මේ කරුවල වැටි ගෙන එන්නේ සැලේ ඇතුළට. ඒකින්ද මේ කතා කරන්න පේනවද දන්නේ. බොහෝ දුරට මම වීඩියෝ ෂොට්ස් අඩු කරන්න. හෙට උදේ ඉඳන් අස්තන විස්තරයකුත් එක්ක ඩ්‍රෝන් ෂොට් එකකුත් දෙන්න. පුළුපුලුවන් තැන් වලින් ගන්නම්. මේ පාරවල් හැරෙන්න එහෙම තියෙනවනේ. මම දන්න විදිහට මේකේ පාරවල් හැරෙන්න මොනවත් නැහැ. මේක පැකින් වාගේ යන්න පුළුවන්. ගමන කිලෝමීටර් 2ක් තුනක්. ඇති. යන්. සුබ උදෑසනක්. අපිට ඊයේ රෑ වුණානේ එන්න. ඒක නිසා හැතරම් පාරේ මොනවත් පෙන්වන්න බැරි වුණා. ටෙන්ට් එක ගහනවා මොනවත් පෙන්වන්න බැරි වුණා. පොඩ්ඩක් කරවල වෙලා තිබ්බේ වෙද්දී අපි ටෝච් එක ගහගෙන තමයි වැඩේ කරගත්තේ. දැන් මං ඔයාලට පෙන්වන්නම් කොහොමද හැරෙන්න ඕන තැන් ටිකයි එන විදිහයි. ඒ ටික බලලා එහෙනම් එන්නකො. අපි ඉදිරි ටික පෙන්වන්න. මේ හරියනම් දරුණු නැග්මක් තියෙන්නේ. මෙතන තියෙන අති විශාල ගහක්. මේ ගහ බදා ගන්න බෑ 20 දෙනෙක්ටවත්. ඒ තරම් ලොකුයි. මේ ටිකේ තැන්න තැන්නේ තමයි දැන් ටිකක් ඇවිදිනවා. මෙතනින් පාර දෙකට බෙදෙනවා. අපි මේ පැත්තේ යම්. මේ පැත්ත ඇත්තටම මේ එකම පාර තමයි. මෙතන කොටයක් වැඩිලා තියෙන හින්දා මේ පැත්තෙන් පාර හදාගෙන තියෙන්නේ. මෙහිය. මේ ටිකේ තාමත් නැග්ම. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. දැන් ටික වෙලාවක් තිස්සේ අපි මේ තැන්නක වාගේ ඇවිදගෙන ඉන්නේ. පොඩි නැග්මක් තියෙනවා. අපි යන්න ඕනේ මෙහෙට. මෙතන මේ අපිට හම්බෙනවා නිකන් අර ගස් නැති ඒරියා එකක්. මෙන්න මේ වගේ තනකොළ එහෙම ඇවිල්ලා අපි මෙහෙට යන්න ඕනේ. යන් ඉස්සරහට. මෙතන පොඩි එලි මහන් කැලක් හම්බ වෙනවා අපිට. මේ පැත්තට තමයි යන්න ඕනේ. ඉතනත් කොටයක් හරහාට වැටිලා තියෙනවා. නමුත් මේක නෙමෙයි මේ ලෑන්ඩ් මාක් එක. මේකෙන් තව ඉස්සරහට යන්න ඕනේ. හැරෙන ජංෂන් එක මේ මතක තියාගන්න. මේක තමයි ලෑන්ඩ් මාක් එක. මේ කොටේ පාර හරහාට වැටිලා තියෙන්නේ. මේ කොටේ පැන්න ගම හම්බෙන්න ඕන ජංෂන් එක. මෙතනින් තමයි පාර දෙකට බෙදෙන්නේ. මේ කෙලින්ම ගියොත් මීමුරේට. මෙතනින් හැරෙන්න ඕනේ වමට. එතන ඉඳන් පොඩක් පල්ලමක් තියෙනවා. යා. මේ හරිය දිගටම පල්ලමක් තියෙන්නේ. අඩිපාර තියෙනවා. පියන් ඉස්සරහට. මෙතනත් මේ හිඳිලා ගිය දොළ පාරක් තියෙනවා. මේකට මලාර කියලා කියනවා. මේ කාලෙට නම් වතුර තියෙයි. අපි යන්න ඕනේ මේ පැත්තට. මෙතන තමයි අන්තිම දියපාර. මෙහෙම ගලාගෙන යනවා. හැබැයි මේ වෙහි කාලෙට විතරයි මේක තියෙන්නේ. අනිත් කාලෙට ඉඳිනවා. අනිත් කාලෙට අනිවාර්යෙන් නාරංගමුව ගමේ ඉඳන්ම වතුර අරගෙන එන්න වෙනවා ඕගොල්ලන්ට. මෙතනත් මේ ලොකු ගස් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. විශාල ගස්. සහ මෙතනින් පස්සේ කන්ද තියෙන්නේ. මෙතෙන් දෙන අපි පල්ලම් බැහැගෙන යනවා. මෙතනින් පස්සේ එක ළඟ කන්ද තියෙනවා. මෙතන මහ විශාල ගහක් තියෙනවා. මම හිතන්නේ මිනිස්සු 10ක් 15ක් ඕනේ මේක මෙහේ බදා ගන්න. එන්න මගදී හම්බෙන ලස්සන ගහක්. පේනවනේ. මේ පොත්ත විතරයි තියෙන්නේ.
මෙතන අඳිරලා වාගේ. මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තටයි මේ පැත්තටයි. මොකෙන් ගියත් එකයි. මේක චුට්ටක් අමාරුයි. මේක ටිකක් ලේසි. දෙකම එකතු වෙනවා මේ උඩදී. මේ ඉන්නේ රහයික්. අලාදුරකින් දකිනවා. මේ හරියට ලං වෙන්න බෑ මේ කෑ ගැහුවොත් එහෙම. මට අපිට වාසනාව තිබ්බා. මේව බලන්න. මේ හරිය සම්පූර්ණයෙන් මේ වේලිච්ච කොළ වැටිලා තියෙන්නේ. යටි වියනක් නැහැ. ටිකක් ඩයිසොන් වයිබ් එකකුත් තියෙනවා ඉතින්. ඩයිසොන් එක වගේ. මේ කැලෑකුට්ටිය එක ළඟ නැග්ම තියෙන්නේ. අඩිපාර මෙහෙම දිගටම තියෙනවා. එක ළඟ තියෙන නැග්ම. ටිකක් අමාරු වෙනකින්. කැලෙන් එළියට ආවම මේ වගේ එලිමහන් තැනකට එනවා. දැන් අපේ පීක් එක තියෙන්නේ මෙහි. නමුත් අපිට යන්න වෙන්නේ මේ පතන දිගේ කොනකටම යන්න ඕනේ. මේ එලිමහන් කැල ඉවර වෙන තැන උඩට නගින්න තැනක් තියෙනවා. ඒකට ඒක නිසා මේකෙන් කෙලින්ම එහා කොනටම ගිහින් තමයි යන්න ඕනේ. මේ අරින් කැලෙන් යන්න හොඳ නැහැ. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න ඕනේ. මෙන්න මෙතන ගැප් එකේ. ගැප් එකෙන් උඩට යන්න ඕනේ. එන පාර වල දකින්න ඇතිනේ. ඒ විදිහට තමයි එන්න තියෙන්නේ. ලොකු අමාරුවක් නැහැ. එක තැනකින් තමයි හැරෙන්න තියෙන්නේ. ඒක අවුලක් නැහැ. ඊළඟට වතුර ගන්න තැනකුත් මම පෙන්වන්නේ. එතන තමයි අන්තිමට වතුර තියෙන්නේ. හැබැයි ඩ්‍රයි සීසන් වල නැති වෙයි. ඊළඟට ඩ්‍රෝන් ෂොට් ටිකක් දැම්මා. ඒ ටිකක් දැන් බලන්න වෙන. එන ඉරිය බලන්න. Thank you.
කරා මේ දවිවැහුත් තියෙනවද බලාකුළුත් නැහැ අපි දැන් පිටත් වෙන්න යන්නේ එහෙනම් මේ වගේ ලස්සන ගමනකින් ආයෙත් හම්බෙනකම් see you මට පොඩි පණ වීඩියෝක් දෙන්නත් තියෙනවා මගේ වීඩියෝස් බලන කට්ටියට දැන් මගේ වීඩියෝස් ගොඩක් බලලා තියෙන කට්ටිය දන්නවා මම 100%ක් නිවැරදි පාර පෙන්නනවා කියලා වීඩියෝ එකේ දානවා හැරෙන්න ඕන තැන් නවතින ඕන තැන් ඒ ඔක්කොම හැබැයි සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකෙන් වෙන්නේ ඒ තැන් වලට කට්ටිය වැඩිපුර ගිහින් ඒ තැන් විනාශ වෙයි කියලා. ඒක සමහර කෙනෙක් හිතන්න පුළුවන් මම මේ කරන වැඩේ වැරදි කියලා. ඒක මටත් කීප වතාවක් හිතිලා තියෙනවා. නමුත් ඒක අනිත් පැත්තත් අපි හිතන්න ඕනේ. මගේ අදහස මේවා ලංකාවේ තියෙන තැන්. ලංකාවේ තියෙන සුන්දර තැන්. ඒතර මේවට ඇත්තරම බොහෝම අතරස්සක් තමයි ගිහින් තියෙන්නේ. ඒතර මම කැමතියි ලංකාවේ ඉපදිලා ලංකාවේ මිය යන ඕන කෙනෙක් මේ වගේ තැනකට ගිහින් ඇස් දෙකෙන් මේ වගේ තියෙන සුන්දරත්වය විඳ ගන්නවාට වීඩියෝස් බලලා ගන්න වීඩියෝස් බලලා ඒ දකින්න සුන්දරත්වය ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දී මාරම ලස්සනයි. ඒතකොට ඒක විඳින්න ඕන දෙයක්. ඒක නිසා මම ඉදිරියටත් නිවැරදි මාර්ගයේ පෙන්නනවා හැම වීඩියෝ එකම. හැබැයි කාරණික ඉල්ලීමකුත් තියෙනවා. ඒ තමයි මගේ වීඩියෝස් බලලා මාර්ගය දැනගෙන ඒ මගින් මේ වගේ ලස්සන තැන් වලට යන හැමෝටම කරන කාරණික ඉල්ලීම. ඒ තැන් වලට ගියපුවම තාමත් වක්කීම් සහිතව වැඩ කරන්න අඩුම තරමේ පතරකොළ කෑල්ලක්වත් එතෙන්ට දාන්න එපා. ගස් කපන්න එපා, අතු කඩන්න එපා. ගිනිමෙල ගහනවා නම් නිවැරදි ක්‍රමයට ගහන්න. අපි නම් සාමාන්‍යයෙන් ගිනිමෙල ගහන්නේ නැහැ, ඒකිනුත් හානියක් වෙන නිසා. නමුත් ගිනිමෙලයක් ගහන්න අවශ්‍යම නම් ඒකත් නිවැරදි විදියට ගහ ගන්න ඕනේ. ඒක නිසා කරුණාකරලා මගේ වීඩියෝස් බලලා යන කට්ටිය ඒ තැන් තිබ්බ විදියටම තියලා එන්න. සමහර අය කලින් ගිය අය විනාශ කරලා තියෙන්න පුළුවන්. එතකොට අපේ වක්කීමක් තමයි ඉවත් අස් කරලා පරිසරයට සාධාරණයක් ඉෂ්ට කරලා එන එක. මම හිතනවා එහෙම කරපුවාම පරිසරයෙන් වුණත් ස්වභාව ධර්මයෙන් වුණත් අපිට ආරක්ෂාව සලසනවා කියලා. මොකද අපි ගිහින් තියෙන ගමන් කන්දරාවේ හැටියට අපිට තව වෙනකන් කිසිම කරදරයක් වෙලා නැහැ. කරදරයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට එක හේතුවක් වෙන්නේ නැති අපි පරිසරයට කිසිම කරදරයක් කරන්නේ නැති එක. ඒක නිසා ඔයගලනුත් ඒ විදිහට කරනවා නම් ඇත්තටම මම සතුටු වෙනවා. මගේ වීඩියෝස් වලින් ලැබෙන තෘප්තිය ඒකයි.